හඳයි. රිවර්ජන් සම්බන්ධයෙන් කතා බහ කරන අද දවසේදී මැදිරියට හොඳම සම්පත්දායකින් දෙපළක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා රූපලාවන්‍ය ශිල්පිනී NVQ උපදේශිකා රිවර්ජන්ස් පාරිභෝගිකා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී ශම්මි එදිරිසිංහ ඒ වගේම වෛද්‍ය චතුරිකා විරසගොඩ ආරච්චි. ඔබ දෙපළම ආයුබෝවන් සුබ උදෑසනක් කියලා මැදිරියට පිළිගන්නවා. හඳයි. රිවර්ජන්ස් සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔබ සියලු දෙනාම අපව නාරඹනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද සුන්දරත්වය ගැන කතා බහ කරන නිසා. මම ප්‍රථමයෙන්ම යොමු වෙන්නේ ශාම්‍ය ඔබ වෙතට. රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඔබට එදිනෙදා සේවාදායකින් එනවා. දැන් කොණ්ඩය ගැන කතා කරනකොට කොණ්ඩය ගැන ගත්තාම විවිධ ගැටලු අපේ ආදරණීය කාන්තාවන්ට, ගෘහණියන්ට, බිරින්දෑවරුන්ට තියෙනවා. හැබැයි කොණ්ඩය ගැන අවධානය යොමු කරන්න උන්ට දැක්මනකොට කාලයක් නැති තරම්. නමුත් පුංචි හෝ කාලයක් අපි අනිවාර්යෙන්ම අපේ සුන්දරත්වය ගැන අපි කතා බහ කරනවා නම්, අපේ හැඩය ගැන කතා කරනවා නම්, අපේ රුව ගැන කතා කරනවා නම් අපි වෙන් කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි ඔබ වැනි ප්‍රවීණයන්ව අපි මේ මැදිරියට ගෙනල්ලා මේ විදිහට සජීවීව කතා බහ කරන්නේ. දැන් කොණ්ඩේ ගැන ගත්තාම මම කලින් කිව්වා වගේ විවිධ ගැටලු ඇති වෙනවා මේ තරුණ වියේ. සමහර වෙලාවට කුඩා කාලයේ පටන්ම විවිධ හේතු නිසා අපිට මේ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඔබ එදිනෙදා කටයුතු කරනකොට සේවාදායකයන්ගෙන් ඔබ මේ කොණ්ඩේ සම්බන්ධව දකින කොට මොන විදිහේ ගැටලු වලටද ඔබ මූණ පාන්නේ? මොන විදිහේ ගැටලුද මේ සේවාදායකයන් කේසකස් වල තියෙන්නේ? ඇත්තටම අපි ගත්තොත් මම දෛනිකව ඔය කියන ගැටලු ගැන නිතරම මගේ මූණට හම් වෙන කෙනෙක්. මොකද රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මගේ ළඟට දවසකට අපි හිතමු 10 දෙනෙක් ආවා කියලා. මේ 10 දෙනාගෙන් 9 දෙනෙක්ම මට ඔය ගැටලු තියෙන තමයි කියන්නේ. සමහර විට 10 දෙනාම කේසකස් ගැටලුවක් ගැන තමයි සඳහන් කරන්නේ. ඇත්තටම ඕන් සමහරට මට කියන්නේ එකක් වෙන්න පුළුවන්. නමුත් මට ඔවුන්ගේ හිසකේ සත ගෑවොත් බැලුවොත් ඒ දිහාම හොඳට බැලුවොත් මට දැනෙනවා ඔවුන් කියනකට වැඩි ප්‍රමාණයක් මේ හිසකස් ගැටලු ඔවුන් තුළ තියෙනවා කියලා. ඇත්තටම ඔබ මුලින් කිව්වා වගේ අද වෙනකොට බරපතලම ගැටලු වෙලා තියෙන අක්කලට හිසකස් ගැලවිලා යනවා කියන එක. දැන් මේ ප්‍රශ්නට අපේ යුවතිය කාන්තාවෝ දරුණුවම මුහුණ දෙන දෙයක්. මොකද මානසිකව ඔවුන් ඒ සම්බන්ධයෙන් තැවෙනවා. දැන් අපි බැලුවොත් ඇත්තටම රූපරාමුවේ පෙන්නනවා වගේ අපි බලන්නේ බ්‍රෂ් එකේ කොච්චර කොණ්ඩේ ගොඩක් තියෙනවද කියලා. ඉතින් ඕක අපේ යුවතියක් දැක්කොත් ඔවුන්ගේ කොණ්ඩේ යන ප්‍රමාණය මානසික වැටෙනවා. ඔව් සමහර පණාවක් කරන් පීරන්නත් බය වෙනවා. ඉතින් පෞද්ගලිකව මමත් ඔය ගැටලුවට මුහුණ දීපු කෙනෙක්. ඉතින් ඒකේ තත්ත්වය ඒක මානසිකත්වය මම හොඳින් අඳුරනවා. ඊට පස්සේ අපි කිව්වොත් දැන් කොණ්ඩේ ගැලවිලා ගියාම අපි දන්නවා අපේ කොණ්ඩේ වොලියම් එක කියන්නේ අපේ ප්‍රමාණය අඩු වෙනවා. ගණන්ය අඩු වෙනවා. අපිට තියෙන ප්‍රමාණය කෙස්කස් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ අර වචනෙට කියන්නේ බලු නැට්ටක් වගේ කොණ්ඩයක් ඉතුරු වෙනවා කියලා. ඔන්න ඔයගේ එකක් තමයි ඉතුරු. ඉතින් මේක මානසික වැටෙන තත්ත්වයක්. ඊළඟට තමයි අතනම අපේ හිසකෙස් දුර්වල වෙනවා කියන එක. ඒ කියන්නේ අපි දන්නවා අපිට අපේ ආසියානු රටක් අපේ රට අපි දන්නවා අපිට තියෙන තද දුඹුරු පැහැ ඉසකෙස් කලවා. ඉතින් මේක තඹ වර්ණය එහෙම නැත්නම් දුඹුරු තද දුඹුරු ගතිය නැතුව අපිට ලා වර්ණයක් තියෙනකොට ඇත්තටම මානසික ගැටලුවක් එනවා. මොකද අපි කැමති හරි ලස්සන තද පාට පිරිපුන් නිරෝගී කෙස් කලමකට කැමති වෙන. මොකද කෙනෙක්ගේ පෞෂත්වයේ මූලික අංගයක් කෙස් කලම කියන එක. ඉතින් ඔතනදිත් අපි ගොඩක් තැවෙන ප්‍රශ්නයක්. ඊළඟට තමයි ඉතින් කොණ්ඩේ කැඩිලා යනවා කියන එක. ගැලවෙනවා හා සමානව මේකත් දරුණුවට තියෙන තත්ත්වයක්. දරුණුවටම බලපානවා ඇත්තටම මානසිකව කෙනෙකුට. හේතුව අර මම කියවාගේ කොණ්ඩේ ගැලවිලා යනකොටත් අපේ කොණ්ඩේ ප්‍රමාණය අඩු වෙනවනේ. කැඩිලා යනකොටත් ඒක එහෙමමයි. ඒ කියන්නේ කොණ්ඩේ එක්ක කැඩිලා යන කෙනෙක්ගේ කොණ්ඩේ හිස මුලින් බලනකොට ටිකක් වැඩිපුර තියෙන්න පුළුවන්. නමුත් පහළට යනකොට කොණ්ඩේ බොහොම හීනි තත්ත්වයක් තියෙන. මොකද කැඩිලා ගිහිල්ලා කොච්චර ඉතින් අපි මම කියන්නේ දැන් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මම ගවුට් නිතරම එනවා කොණ්ඩේ අගිස්ස කපන්න ට්‍රිම් කරන්න කියලා. මේ මම කොච්චර අර අගිස්ස කෙලින් කැපුවත් නීට් එකට මම කොච්චර මගේ වැඩේ කරා අර කොණ්ඩේ පෙනුම ගන්න බෑ. හේතුව කැඩිලා ගිහිල්ලා කොණ්ඩේ හරීම අපිලිවෙලක් තියෙන. ඉතින් අර ඇත්තටම අද කාලේ ඉන්න කාන්තාවගේ යුවතිය ටික දරුණුව බලපානවා. රැකියාවල් කරන අයට දරුණුව ඒක බලපානවා. ඉතින් ඔවුන් කොච්චර විලාසිතා කරන්න උත්සාහ කරත් අර කොණ්ඩේ තියෙන තත්ත්වය අනුව ඔවුන් ගැටලු වලට මුහුණ දෙනවා. අනිත් එක මම හිතන්නේ අකලට හිසකේ සුදු වෙනවා කියන එක. මම හිතන්නේ ඒක ගැන අපේ අද වෛද්‍යතුමිය ඉන්නවා. මේ ගැන වඩාත් පැහැදිලි කරයි. මට වැඩිය හොඳින්. ඉතින් මම හිතනවා අපි මුලින්ම ගැටලු ටික හඳුනාගෙන ඉන්නවා නම් තමයි වඩාත් හොඳ කියලා. හොඳයි. එතන ඔබට රිවර්ජන්ස් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. අපි ඔබට මතක් කරන්නම් දුරකථන අංක. ඔබ කතා කරන්න ඔබට මික්ස් ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව මේ කණ්ඩායම සූදානම්ෙන් ඉන්නවා ඔබට තොරතුරු කියන රිවර්ජන්ස් නිෂ්පාදනය සම්බන්ධයෙන් 077 34 100 71 170 34යි 100යි 71 එවැගේම 0114යි 366යි 609 0114යි 366යි 609 කියන දුරකථන අංක හරහා ඔබට අවස්ථාව තියෙනවා රිවයිටස් සම්බන්ධයෙන් ඔබට පැන නැගෙන ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අමතන ඒත් එක්කම අපි ඔබට කියන්න ඕනේ මෙගා ලයිෆ් සයන්සස් මේ පෞද්ගලික සමාගම රූපලාවන්‍ය ශාස්ත්‍රයට තිළින කරපු ඒ වගේම තමයි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරපු නිෂ්පාදනය තමයි රිවයිටස් කියලා කියන්නේ මානව සුවතාය මානව සුවතාවය තේමා කරගනිමින් මුළු ලෝක පුරාම වුන් පැතිරලා තියෙනවා. ඉතින් ඔබේ කොණ්ඩය දිග වුණත් කොට වුණත් නිරෝගීමත් ශක්තිමත් බවකින් යුක්ත කෙස් කලඹක් බවට පත් කරගන්න රිවයිටස් නිෂ්පාදනය අනිවාර්යයෙන්ම උදව්පකාරී වේවි කියලා මොවුන් නිර්දේශ කරනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා රිවයිටස් සමගින් එකතු වෙන්න කියලා. දැන් ශම්මි සඳහන් කළා ගැටලු කීපයක්. දැන් මේ ගැටලු ඇති වෙන්න වෛද්‍ය විද්‍යාත්මක තහවුරු කිරීමක් අපිට අවශ්‍ය වෙනවා. මෙහි තියෙන වෛද්‍ය පසුබිම අපිට අවශ්‍ය වෙනවා. මොකද බුද්ධිමත් භෝගිකකින් අනිවාර්යෙන්ම විමසා බලනවා මෙහි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කිරීම මොන වගේද මොන වගේ නිශ්චය කිරීමක්ද වෛද්‍යතුමන් සතුව තියෙන්නේ කියලා වෛද්‍යතුමනි ඔබට අවස්ථාව තියෙනවා මේ පොදු ගැටලු වලට මොන වගේ වෛද්‍ය පසුබිමක්ද තියෙන්නේ කියලා කියන්න. ඔව් ශාමිත් කිව්වා යාගාවට එන ගොඩක් කට්ටියගේ මේ කියන්නේ 10 දෙනෙක් කවතින් 9 දෙනෙක්ගෙම ගැටලු තියෙන්නේ හිස කෙස් ඇලවී යාම එහෙම නැත්නම් අග පැලීම එතකොට කැඩී යාම මේ වගේ හිස කෙස් ගැටලු තියෙනවා කියලා. එතකොට ප්‍රධාන වශයෙන් මේකට බලපාන්නේ නිසි ලෙස පෝෂණයක් තමන්ට ලැබෙනවාද කියලා තමයි ශරීරයට ලැබෙනවාද කියන දේ. දැන් අපි පෝෂණය ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම හිතනවා අපි කටින් යම්කිසි ලබා ගන්න ආහාර වේලකේ පෝෂණය තියනවාද එහෙම නැත්නම් අපි ලබා දෙන අතිරේක පෝෂණයකින් ඒ දේ ලැබෙනවාද කියලා. මොන යම් ආකාරයකින් හෝ අපිට පෝෂණයේ අඩුතාවයක් තියෙනවා නම් තමයි කියන්නේ අපි කියනවා lack of nutrition කියලා. ඒ කියන්නේ අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ මදි බව නිසා තමයි විශේෂයෙන් මේ වගේ ගැටලු ඇති වෙන්නේ හේතු වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි කිව්වොත් අපි හොඳ කැම වේලක් ගන්නව නම් ඒ ලබා ගන්න නිසි පෝෂණයකින් සමන්විත වෙච්ච. ඒ කියන්නේ විටමින් ඛනිජ ලවණ වලින් සමන්විත වෙච්ච දෙයක් ලබා ගන්නවා නම් ඒක අනිවාර්යෙන් අපේ ශරීරයේ තුලට අවශෝෂණය වීමක් සිද්ධ වෙනවා. ඒ තුලින් රුධිර නාලිකා මගින් අවශ්‍ය කේශ නාලිකා මේ පද්ධතිය තුලින් හිස් කලඹට කෙස් කලඹටත් ලබා දෙන. ඇත්තටම කිව්වොත් අපිට එළියෙන් පේන්නේ කොණ්ඩගස් ටික විතරයිනේ. ඒ හිස් කබල ඇතුළත තමයි මේ මම කියන මේ මෙකනිසම් එක ඒ කාර්යය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හිස් කබලට යටින් තියෙන කොටසේ අපේ තියෙනවා කේශ නාලිකාවට සම්බන්ධ වෙච්ච රෝමකූප. ඇත්තට අපේ ඒ කූපය ඒ කියන්නේ අපි කියනවා ඒ මේ hair follicle එක කියලා. ඒක තියෙන හිස් කබල තුල. එතකොට අපේ රුධිර පද්ධතිය ලබා දෙන්නේ සම්බන්ධ වෙලා තියෙන රෝම ෆෝලිකල් එකත් එක ආසන්න. එතකොට අවශෝෂණය තමයි ඉමගින් සිද්ධ වෙන්නේ. වෛද්‍යතුමනි කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ගැටලුවක් දැන් පෝෂණයට අමතරව වෙනත් මොන හරි ගැටලු තියෙනවද කියන අපි ප්‍රධාන ගැටලු ටික ඉස්සලාම ප්‍රධාන ගැටලු ගැන කතා කරොත් දැන් පෝෂණයට අමතරව තව තියෙන්න පුළුවන් අධික ලෙස ස්ට්‍රෙස් එහෙම නැත්නම් අධික මානසික පීඩනය. ඒකට දැන් කාලේ ගොඩක් කට්ටිය විශේෂයෙන් තරුණ අයට එහෙම බලපාන ප්‍රධාන ගැටලුව තමයි මානසික ආතතිය කියන දේ. ඒ වගේම වයසට යෑමත් එක්තරා විදිහක බලපෑමක් සිද්ධ කරනවා. සාමාන්‍ය අවුරුදු 35 විතර පහු වෙනකොට පෝෂණය ඌනතාවයක් සමග ඒ කියන්නේ අපේ ලබා ගන්න ඒවේ අවශෝෂණයේ තියෙන මදිකමත් එක්තරා විදිහක හේතුවක් වෙන්න පුළුවන් වයසට යෑමත්. ඒ වගේම අපි ගොඩක් විලාසිතා කරන්න කැමතිනේ hair styles කරන්න ස්ප්‍රේස් කෘතිම වර්ණක දානවා hair spray කරනවා. ඉතින් අනික දැන් එහෙම දිනපතා නොකරන කෙනෙක් වුණත් වෙඩින් එකකට යනකොට hair style එකක් දාන්න හිතනවානේ. ඉතින් එතකොට hair sprays වලට කොණ්ඩේ නැතු වෙනවා. එතකොට මේ වගේ දේවල් එක්ක කොණ්ඩේ බලාගන්නේ කොහොමද කියන දේ ගැටලුවක් වෙන්න පුළුවන්. මේ වගේ අක්කලට කොණ්ඩේ කැඩියාම වගේම කොණ්ඩේ අග පැල හිස් අග කේස අග පැලීම එහෙම නැත්නම් කොණ්ඩේ ඉදීමත් එක්තරා විදිහක බලපෑමක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මම කලින් කිව්වා වගේ අර නියුට්‍රිෂන් කියන පැත්ත, ඒ කියන්නේ පෝෂණය කියන පැත්තත් අද දවස් මේ කියන්නේ අපි මේ කාර්යබහුල ජීවිතයත් එක්ක ලොකු බලපෑමක් සිද්ධ කරලා තියෙනවා. අපි පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව කතා බහ කරන්නට ඕනේ. ඊට කලින් අපි මතක් කරලා ඉන්නම් දුරකථන අංක ඔබට නැවත පාරක් රිවයිටස් නිෂ්පාදනයත් එක්ක එකතු වෙන අවස්ථාව තියෙනවා. දැන් මම හිතන්නේ කාන්තාවන්ට හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා රූපලාවන්‍ය ශිල්පිනියගෙන් සහ වෛද්‍යතුමියගෙන් මොන විදිහේ වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක්ද තියෙන්නේ මේ ප්‍රධාන පොදු ගැටලු වලට කොණ්ඩේ සම්බන්ධව තියෙන. ඉතින් ඒ කාරණා ඔබටත් මේ වෙනකොට ඇති කියලා අපි හිතනවා. මොකද නැති කෙනෙක් නෑ. මේ වෙනකොට දරුවන්ට පවා තිනා මේ කොණ්ඩේ යෑම සහ කොණ්ඩේ සුදු වීම මොන හේතුවක්ද කියන කාරණාව ගැන වෛද්‍යතුමිය බෙහෙවින්ම හොඳින් පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා රිවයිටස් එක එකතු වෙන්න. මෙන්න මේ දුරකථන අංකයට අංකවලට කතා බහ කරන්න 077 34 171 077 34 171 ඒ වගේම 0114 366යි 609 0114 366යි 609 කියන දුරකථන අංකවලට කතා කරන්න. ඔබට රිවයිටස් නිෂ්පාදනය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මොවුන්ගේ කණ්ඩායම සූදානම් වෙන්න ඔබට පිළිතුරු ලබා දෙන්න. හොඳයි. ශම්මි වෙතටයි මම නැවතත් අවධානය යොමු කරන්නේ. මොකද රූපලාවන්‍ය ශිල්පිනියකට කොණ්ඩේ පිළිබඳව තියෙන අත්දැකීම් වැඩි. කලින් කිව්වා වගේ කොණ්ඩේ කෙස් ගහක් අත ගානකොටම තේරෙනවා මොන වගේ ලඩක්ද තියෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ඕනම දෙයක් ගත්තාම අපි මේ පිටින් පේන දේ ගැන විතරනේ සැලකිලිමත් වෙන්නේ. ශරීරය ගත්තත් අපි පිට පේන පෙනුමට තමයි ගොඩක්ම අවධානය යොමු කරන්නේ. කොණ්ඩේ ගත්තත් එහෙම තමයි. බාහිර සත්කාර වලට තමයි අපි වැඩිපුරම යොමු වෙන්නේ. මොකද කොණ්ඩේ බොහොම ලස්සනට තියාගන්න. හැබැයි බාහිර සත්කාරයට වඩා අභ්‍යන්තර පෝෂණ සත්කාරය තමයි වඩාත් වැදගත්. තමයි ඔබට වඩාත් ලස්සන නිරෝගිමත් ශක්තිමත් ඝන කෙස් කලඹක් හිමි වෙන්නේ. අපි ඒ ගැනත් සඳහන් කරමු. අභ්‍යන්තර පෝෂණ සත්කාරයක තියෙන වැදගත්කම. ඔව් ඇත්තටම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මුලින්ම මම රිසර්ච් රේඩ් ෆියුෂන් වල අපි දැනන් හිටියේ බාහිර සත්කාරයන් තමයි. මොකද විශේෂයෙන් මම උනත් කරේ ඔය කියන බාහිර සත්කාරයන් ටික තමයි. දැන් උනත් මම කෙනෙක්ගෙන් ඇහුවොත් ඔය දැන් ගැටලුනේ මට කියන්නේ මේ ගැටලු දෙනකොට මම ඇහුවොත් ඔය මොනවද ඒ වෙනුවෙන් කරේ කියලා. කියනවා ඔන්න ඔයිල් ට්‍රීට්මන්ට් කරා කියනවා හෙනා ට්‍රීට්මන්ට් කරා කියනවා අර කොළ තලලා දැම්මා කියනවා මේ කොළ තලලා දැම්මා කියනවා ඕවා වගේ නොයෙකුත් දේවල් කියනවා. නමුත් මම අහුවාම ඉතින් හරි ගියාද මම බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා. අනේ නෑනේ මොනවා කරත් හරි ගියේ නෑ. ඔය තමයි අහන්න තියෙන උත්තරේ. මොන දේ කරත් හරි ගියේ නෑ කියන්නේ. මොකද මොන දේ කරත් හරිය නෑ කියන්නේ අපි යන්නේ බාහිර සත්කාරයන් වලටනේ. මම මේ කියන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට බාහිර සත්කාරයන් කරන්න එපා කියන එක නෙමෙයි. ඇත්තටම මෙන්න මෙතනදී වැදගත් වෙනවා. දැන් අපි හිතමු දැන් මම රිවයිටස් පාවිච්චි කරන කෙනෙක්. මොකද මම පෞද්ගලිකව මේ කියන හිස්කෙස් ගැටලුවට මුහුණ දීලා අද වෙනකොට මම ජයග්‍රහණය කළ බොහෝම නිරෝගිමත් හිස්කෙස් කලමක් ලබාගෙන ඉන්න වාසනාවන්තියක්. ඉතින් නමුත් මම හිතමු දැන් මම රිවයිටස් පාවිච්චි කරනවා තව කෙනෙක් රිවයිටස් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මම අපි දෙන්නම මේ කියන දෙන්නම ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා. මොකද අපි දන්නවා තෙල් සත්කාරකයෙන් මොකක්ද වෙන්නේ කියලා. මොකද මම මගේ දැනුම හැටියට මම දන්නවා අපේ රුධිර සංසරණය ක්‍රමවත් වෙලා ඒ රුධිර ගමනාගමනයේ නිසි පිළිවෙලට ගිහිලා අවශ්‍ය කරන පෝෂණ ලබා දෙනවා කියලා. මම හිතන්නේ මම හරිය නේද ડોක්ටර්? හැබැයි මම දන්න දෙයක් තියෙනවා මේ රුධිර ගමනේ නිසියාකාරව ක්‍රියාත්මක වෙනකොට මේ රුධිරේ සපයනෝනේ අපේ අවශ්‍ය තැන් වලට. ඒ රුධිරේ පෝෂණයක් තිබුණොත් තමයි මම හිතන්නේ ඒ රුධිර ක්‍රමවත් වුණත් ඒ රුධිරය ඇතුලේ නිසි පෝෂණයක් තිබුණොත් තමයි කෙස් ගහට ලැබෙන්නේ කියලා. මම හරිද ડોක්ටර්? හරි. ඉතින් මම අර කිව්ව දෙන්නෙක්ද මම පාවිච්චි කරනවා තව කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. මට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරොත් ඇත්තටම මම දන්නවා ඒකෙන් ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් ඇත්තට මේ මසාජ් එක මගින් කරනවානේ රුධිර ක්‍රමවත් කරන. ඒතර මම දන්නවා මම රිවයිටස් ගන්න කෙනෙක් මේ කරන දේ මට සාර්ථකව ලැබෙනවා. එකක් මගේ අභ්‍යන්තරයේ පෝෂක නියම පෝෂක කොටස් ටික තියෙනවා. ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් මට අර දායකත්වය තව ටිකක් වැඩිපුර ලැබෙනවා. නමුත් නොකරන කෙනාට ඒ කියන්නේ මම කියන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා නමුත් අභ්‍යන්තර පෝෂණයක් නැහැ. රිවයිටස් පාවිච්චි කරන්නෙත් නැහැ. නමුත් ඇයට කොච්චර ආර සත්කාරය කරත් මම දන්න විදිහට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ 90 100ක් අපි ලබා ගන්න ප්‍රතිඵල මම හිතන ඒකට 10%ක්වත් ලැබෙන්නේ නැහැ. මොකද අපේ අය පෙළමිලා ඉන්න මේ බාහිරින් පේන පෙනුම ක්ෂණිකව ප්‍රතිඵලයක් දකින්න. ඉතින් බාහිරින් කරලා බලනවා ආ හරි මගේ කොණ්ඩේට හරි ගියාද. ඉතින් කරලා ඉවරලා ඔන්න කොණ්ඩේ එකක් ගානේ බලනවා කන්නාඩි ඉස්සරහ ගිහලා හරි ගිහිලාද. මගේ කොණ්ඩේ වැඩිලාද ඝනකම වෙලාද. ඇත්තටම ඔන්න ඔය කියන මතය තමයි අපි ඉන්නේ. හිටියේ මේ වෙනකොට නම් නැහැ. හේතුව අපි ශාස්ත්‍රයේ බොහොම දියුණුවේ මේ වෙනකොට හොයාගෙන තියෙනවා විද්‍යානුකූලවම හොයාගෙන තියෙනවා කෙස් ගහටත් අභ්‍යන්තර පෝෂණය අත්‍යවශ්‍යයි කියන එක. කොච්චර බාහිර සත්කාරයන් කරත් වැඩක් වෙන්නේ නැහැ. අභ්‍යන්තරයේ කෙස් ගහට අවශ්‍ය කරන පෝෂක කොටස් තියෙනවා කියලා. ඉතින් රිවයිටස් මම දැන් අරගන්න අවුරුදු 3මාරක් වගේ කාලයක් වෙනවා. මේ කාලය තුල මම කියව මම ජයග්‍රහණය කළා කියලා. මොකද මුලින්ම මම මේ වැඩසටහන සහභාගී වෙන කෙනෙක් දුටුවා නම් මම හිතන්නේ මගේ කොණ්ඩේ මෙන්න මේ හරියට කපලා තිබුණ පැත්තක්. නමුත් අද ඒ කැලලක්වත් හොයාගන්නේ නැහැ. මේ අවුරුදු 3මාරකට මගේ කොණ්ඩේ මම හිතන්නේ සෑහෙන දික් වෙලා ඒ කොටස හොයාගන්නවත් නැතිදලා. ඉතින් මටම හරි පුදුමයි. ඉතින් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මම ආඩම්බර වෙනවා. රිවයිටස් හඳුන්වා දෙන්න ලැබුණාට ඇත්තටම සමාජ සත්කාරයක් විදිහටමකෝ අපි අද සල්ලි වියදම් කරලා හරි දෙයක් ලබා ගන්නේ නැහැ. ඇත්තම කිව්වොත්. අහුවොත් කියන්නේ ලැබුණ නැහැ කියලානේ. නමුත් මේ පැහැදිලි කරන්න ඇවිල්ලා මෙච්චර මේ කියන්නේ මම ලබාගත් ප්‍රතිඵල ඔබත් ලබා ගන්න. මොකද රිවයිටස් කියන්නේ ඇත්තටම ડોක්ටර් කිව්වා වගේ රුධිර නාලිකා තුලට අපේ පෝෂක කොටස් ටික ගියොත් අතන රිවයිටිස් වලින් ඒ කාර්යය සිදු කරනවා. රිවයිටිස් වලින් ඒ රුධිර නාලිකා වලට එන පෝෂක කොටස් ටික යවලා ඒ කෙස් ගහේ මුලට ලබා දෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්ම අපි ඒ ක්‍රියාකාරීත්වය ගැන කතා බහ කරන්න අවශ්‍යයි. හැබැයි එවැනි ක්‍රියාකාරීත්වයක් ලැබෙන්න කලින් අපි පෝෂ්‍ය පදාර්ථ ගැනත් සඳහන් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් විදිහට කෙස් කලඹට අභ්‍යන්තර පෝෂණ සත්කාරයක තියෙන වැදගත්කම ඔබතුමිය බොහොම හොඳින් පැහැදිලි කිරීමක් කරා. දැන් තියෙන කෙස්කස් 10 වුණත් අපි පරිස්සම් කරගන්න ඕනේ. ඒක තමයි නැවත අපි වර්ධනය කරගන්න ඕනේ මේ බාහිර මේ අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් අරගෙන. දැන් වෛද්‍යතුමනි, දැන් ඔබ කලින් සඳහන් කරා මේ පොදුවේ අපිට තියෙන ගැටලු මොනවද සහ මේ ගැටලු වල තියෙන විද්‍යාත්මක පසුබිම් මොන වගේද කියලා. පොදුවේ අපිට දකින්න තියෙන ගැටලු තමයි කෙස් අග පැලෙනවා. ඒක කෙස් අකලට සුදු වෙන එතකොට කෙස් මේ යන්නේක තමයි ප්‍රධානම ගැටලුව. ඒත් එක්කම මේ අකලට දුර්වර්ණ වෙනවා. විවිධ රසායනික දේවල් අපි අපේ කොණ්ඩේට භාවිතා කරන මේ දේවල් නිසා අපි හැමෝම මානසිකවත් ඔබතුමේ සඳහන් කරා වගේ වැටිලා ඉන්නේ. මෙන්න මේ දේවල් නැති කරගන්න අපිට අපේ පෝෂණයෙන් යම් කිසි දෙයක් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. අපේ පෝෂණය අපි සමබල විදිහට ලබා ගත්තොත් එහෙම අපිට නිරෝගීවත් ශක්තිමත් ඝන කෙස් කලඹක් ලබා ගන්නට අවස්ථාව තියෙනවා. අපි මේ ලබා ගත යුතු පෝෂ්‍ය පදාර්ථ මොන විදිහටද ලබා ගන්නේ? මොනවද මේ පෝෂ්‍ය පදාර්ථ කියලා අපි වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරමු. ඔමයි සෙලත් කිව්වා අපිට පෝෂණය ගැන කතා කරනකොට විටමින් සහ ඛනිජ ලවණ තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන සංඝටක දෙක වෙන්නේ. ඒතර මේ තුල විටමින්ස් කියලා ගත්තොත් විටමින් A, B, C මේ ආකාරයට විටමින් කාණ්ඩත් ගොඩක් තියෙනවා. ඒතර ඛනිජ ලවණ ගත්තොත් ඔයගලන්ට පේනවත් මේ ස්ලයිඩ් එකෙත් පෙන්නලා තියෙනවා. ඛනිජ ලවණ ගත්තොත් පොටෑසියම්, කැල්සියම්. එතකොට මේ જાතියේ ඛනිජ ලවණවල අවශ්‍ය අයර්න් මේ කියන්නේ මේ ඛනිජ ලවණ සහ විටමින් වල දෙකේම සමබර පෝෂණයක් තමයි පෝෂණය කියලා අපි හඳුන්වන්නේ. දෙකේම එකතුවක් ඇත්තටම. ඉතින් මේකෙත් පෙන්නනවා විටමින් කිව්වම විටමින් C කියලා. ඉතින් සමහරවිට හිතනවාද විටමින් C කියන දේ දිනෙදා අපිට එච්චරම අවශ්‍යද කියලාත් හිතනවා. විටමින් C එකෙන් ලොකු කාර්යයක් කරනවා ශරීරය තුළ. අපි ලබා ගන්න පෝෂණ අපි ලබා ගන්න යම්කිසි පෝෂණයක් තියෙනවා නම් යම්කිසි දෙයක් අවශෝෂණය කරගන්න විටමින් C ලොකු දායකත්වයක් ලබා දෙනවා. එතකොට අපි දන්නවා අපේ රුධිරය හැදිලා තියෙන හිමෝග්ලොබින් නම් එතකොට ඒකේ ඔක්සිජන් තියෙන්න ඕනේ. එතකොට ඒ ඔක්සිජන් සහිත රුධිරය තමයි පිරිසිදු රුධිරය කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ පිරිසිදු රුධිරය ලබා දෙන මේ අවශෝෂණ කාර්යයට විටමින් C වලත් ලොකු දායකත්වයක් තියෙනවා. එතකොට අපි උදාහරණයක් වශයෙන් කතා කරොත් අපි ලබා ගන්න අයර්න් දැන් අපි කෑමකින් අපි අයන් ලබා ගත්තකින් අපි හිතනවා නිවිති වගේ දෙයක් කනවා අපි මේක යකඩ තියෙනවනේ කියලා. ඉතින් එතකොට ඇත්තට ලැබෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපිට වරදින එක තැනක් තියෙනවා. සමහරලාට අපි පෝෂණයේ තියෙන අපි පලා කියලා කියමුකෝ පලා જાති මේ ලබා ගන්න පෝෂණය 100%ක්ම අපේ ශරීරයට ලැබෙනවාද කියන දේ. එකක් ඇත්තට ගෘහණියන් සමහරලාට කාර්යබහුල නිසා පොඩි කම්මැලි කමක් තියෙනවා. මේවා සුද්ධ කරලා හරි නිසියාකාරව සකස් කරන්න. සකස් කිරීමේදී පොඩි වැරදීමක් සිද්ධ වෙනවා. වැඩිපුර සමහරලාට ලිපේ තියෙනවා. එතකොට අර નિયમિત පෝෂණයම අපිට ලැබෙනවාද කියන දේත් පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එක්ක දැන් අපි සමහරලාට හිතනවා සුදු වෙන්න කැරට් කනවා. දැන් ඒ වගේ දේවලුත් අපි එදිනදා ජීවිතේ හිතනවනේ. ඉතින් නමුත් මම හිතන්නේ අපි හිතලා ගන්න දේවල් වල සමහරලාට નિયම පෝෂණය ලැබෙනවාද කියන දේ පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට ඒ කියන්නේ සමහරලාට උයන විදිහේ තියෙන වැරදි ක්‍රම වේදයන් නිසා වෙන්නත් පුළුවන්. කෘමිනාශක ලොකු ඒ කියන්නේ ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ අපිට වසනේ කන්න වෙලා තියෙන. ඉතින් අපි පෝෂණයට කියලා අපි හිතාගෙන ඉන්න දේ කෑවට අපිට අතුරු ආබාධ වෙන පැත්තකින් ගේන දේකුත් වෙලා තියෙන. එතකොට කිසි කරදරයක් නැතුව අපිට ලබා ගන්න පුළුවන් නම් මේ සියලුම සංඝටක විටමින් සහ ඛනිජ ලවණ වලින් සමන්විත වෙච්ච යම්කිසි අතිරේක පෝෂණයක් බය නැතුව ඒක ගන්න පුළුවන්. ඒක සම්පූර්ණ අවශෝෂණය 100%ක් සිද්ධ වෙනවා කියන තහවුරු කිරීමකුත් අපිට ලැබෙනවා. විටමින් C මේ ඛනිජ ලවණ මේ සියල්ලක්ම එකතු කරලා අර වෛද්‍යතුමනි සඳහන් කළා වගේ අපිට පුංචි දෙකකින් අපේ මේ කොණ්ඩය බොහොම ලස්සන විදිහට තියා ගන්න පුළුවන් නම් ඒ තමයි ඕන් නිර්දේශ කරන විදිහට රිවයිටිස් නිෂ්පාදන. ඉතින් රිවයිටිස් සම්බන්ධ ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න අවස්ථාව තියෙනවා 077යි 34100යි 71 077යි 34100යි 371 369යි 01114යි 366යි 609 තමයි දුරකථන අංක. ඔබට මේ හරහා මොවුන් එක්ක එකතු වෙලා ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් රිවයිටිස් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඔබට කතා බහ කරලා විමසා දැන කියා ගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් රිවයිටිස් නිෂ්පාදනය සම්බන්ධයෙන් අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් විදිහට මෙහි තියෙන වැදගත්කම වෛද්‍ය විද්‍යාත්මක පසුබිම මෙහි තියෙන ගුණාත්මකභාවය උසස් බව ප්‍රමිතිය මේ සෑම සියලු කාරණාවක් සම්බන්ධයෙන්ම රූපලාවන්‍ය ශිල්පිනිය වගේම වෛද්‍යතුමේ තාම ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් ඔබට ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔවුන් නිර්දේශ කරන පරිදි ඔබට කළු පැහැති දිගුවන් කොට උනත් කමක් නැහැ ගණනක් ඉතාමත්ම ලස්සනයි. නිරෝගී ශක්ති සම්පන්න කොණ්ඩයක් හිමි කරගන්න අවස්ථාව දෙනවා රිවයිටිස් එක්ක එකතු වෙනවා. එහෙම ඉතින් එසේනම් අපි කියපු දුරකථන අංක වලට කතා බහ කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අදට බදාදා හැඩරුව විශේෂාංග අපි නිමවටපත් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ කතා බහට රිවයිටිස් සම්බන්ධයෙන් කතා බහ කරන්න අද දවසේදීත් අපිත් එක්ක එකතුනේ රූපලාවන්‍ය ශිල්පිනී NVQ උපදේශිකා වගේම රිවයිටිස් පාරිභෝගිකා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී ශම්මි එදිරිසිංහ වගේම වෛද්‍ය චතුරිකා විරසගොඩ ආරච්චි වෛද්‍යතුමා දෙපළටම බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා මේ රිවයිටිස් නිෂ්පාදන සම්බන්ධයෙන් කතා බහ කළාට ලබන සතියේදී අපි සුපුරුදු විදියට මුණගැහෙමු. අයිබෝන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.